මුල්ලේරියාව පොලිසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව විමසක් කරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කෙරුණා. පොලිසිය පැවසුවේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවයි. ඒ අනුව සැක් කරුවන් ලබන නම් වන දාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ප්‍රමිතියෙන් තුර ඉන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපියුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගයට එරෙහි පෙත්සම් නියෝගයේ ප්‍රකාශයට පත් කිරීම දෙවන දිනටත් කල් තිබුණා. ඒ ලබන 30වනදා දක්වායි මෙම නියෝගයේ ඉක්ුත් 9වනදා ප්‍රකාශයට පත් කිරීමට නිවිතව තිබුණා. අදාළ නඩු තීන්දුව සූදානම් කර නොමැතිවීම හේතුවෙනුයි අභ්‍යාචනාධිකරණයේ මෙලෙස නියෝගයේ ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවේ. මේ අතර නඳුන් චින්තක වික්‍රමරත්න හේවත් හරක් කටය යන අය ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුව ලබන 15වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවෙන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. හරක් කට සහ අදාළ පලා යාමේ සිද්ධි සඳහා යොදා ගැනීමට නියමිතව සිටි රියදුරු දිනේෂ් තරංග යන අය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයේ ඉදිරිපත් කෙරුණා. ත්‍රස්ත විමර්ශන කාර්යංශ වෙනුවෙන් රාජ්‍ය නීතිඥ සුජිත් බණ්ඩාර මහතා පැවසුවේ ඉකුත් නඩු දිනේදී හරක් කට යන අය ඉල්ලූ පහසුකම් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබවයි. හරක් කට වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා එහිදී කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 20ක් ඇති බවයි. එබැවින් බාධාවකින් තොරව ඔහුට නීතිඥවරුන් හමුවී උපදෙස් ලබා දීමට අවස්ථාව තිබිය යුතු බව ඔහු සඳහන් කළා. එසේම හරක් කට යන අයට විදුලි පංකාවක් සහ පුවත්පත් හෝ පොත්පත් සපයන ලෙසද ඉල්ලීමක් කෙරුණා.